මෙම පක්ෂ කාර්යාලයේ විවෘත කළ නේක්සත් ජාතික පක්ෂයේ පුළුණරුව මැතිවරණ මෙහෙයුම් කමිටු සමාජික උතුරු මැද පළාත් හිටපු මහැමති පේෂල ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මින්නේරිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ගාමිණී ජයරත්න මහතාගේ මුලිකත්වයෙන් මේ සංවිධාන කර තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ තමුන්නාන්සේලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි සියලු දෙනාම එකතු වෙලා පොළොන්නරුවේ නායකයෙක් හැටියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජනාධිපතිවරයා හැටියට පත් කරා. හැබැයි එතුමා එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින් ඇවිල්ලා නැවත ඒ ආණ්ඩුව රාජපක්ෂ කඳවුරතේ තිබ්බා. කැබිනට් ඇමතිවරයෙක් හැටියට අත්දැකීම් තිබුණාට රාජ්‍ය නායකයෙක් වීම සඳහා මුහුකුරාගේ තත්ත්වයක් නැති නිසා, ඒ මෝරාගේපු තත්ත්වේ නැති නිසා තමයි ඒ බලාපොරොත්තු බිඳ වැටුනේ. ඒකම තමයි 2023 මහජනතාව විසින් සංවිධානය වෙලා සිවිල් අරගලයක් විදිහට පාලක වෙලවල දාලා අලුත් ආණ්ඩුවක් අලුත් පාලකෙක් අපිට අවශ්‍යයි කියලා කිව්වා. ඒ වෙලාවේ රට බාර ගන්න කවුරුත් හිටියේ නැහැ. අගාධයට වැටෙන්න තිබ්බ වෙලාවේ මොහොතේ කෙළවරට ගිහිල්ලා ඒ තත්ත්වයට යන්න දෙන්නේ නැතුව අපේ රට බේරගත්ත නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කරන්න ණය දුන්නු රටවල් එක්ක සාකච්ඡා කරලා අපිට ආරංචි වුණාද බංකොලොත් භාවයෙන් රට නිදහස් කිරීමේ ණයවර ලිපිය අස්සම් කරයි කිය. ඒතර බංකොලොත් භාවයෙන් නිදහස් වීමේ ලියුම අස්සම් කරපුවාම මේ රට ලෝකේ රටවල් පිළිගන්නවා දැන් බංකොලොත් රාජ්‍යයක් නෙවෙයි කියලා. එමුණාම අපේ පුරවැසියෙකුට ඕනම රටකට යන්න පුළුවන්. ඒ වගේම විදේශීය ධනපතියන් නැවිලා, විදේශීය ආයෝජකයන් නැවිලා අපේ රටේ ආයෝජනය කරනවා. එතකොට අපේ රටේ ඉන්න තරුණ තරුණියන්ට රැකිරක්ෂා ලැබෙනවා. අපිට වෙනත් රටවල් එක ගනුදෙනු කරන්න පුළුවන්කම ලැබෙනවා. සාමාන්‍ය රටක් විදිහට අපේ රට පිළිගන්නවා. ඒ තත්ත්වයට එදා බය නැතුව මේ රට බාර අරගෙන මෙහෙයපු නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා.